අපගේ ආණ්ඩුවක් යටතේ අපි වැඩිම සහ මුල්ම ප්‍රමුඛතාවය දෙන්නේ නීති ආධිපත්‍යයට. හේතුව ඔබ දන්නවා නීති ආධිපත්‍ය නැති රටක කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. අපි දන්නවා අප්‍රිකානු රටවල් ගත්තම උගන්ඩාව නයිජීරියාව වගේ රටවල් ගත්තම ඒගොල්ලෝ ඉන්නේ සම්පත් ආකර උඩ. හැබැයි මේ රටවල් වල මිනිස්සු දුප්පත්. එක වේලක්වත් කන්න බැරි මට්ටමේ ඉන්නේ. ඉතින් මේ රටවල් දුප්පත් වෙලා තියෙනවා සම්පත් තිබුණත් හේතුව නීති ආධිපත්‍යයක් මේ රටවල් වල නැති නිසා. අනිත් පැත්තෙන් ගත්තම සිංගප්පූරුව වගේ ඇල්වතුරවත් නැති රටක් අද හුඟක් දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. එකම හේතුව ඒ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරපු නිසා. අද ජනතාවට තේරෙනවා, ජනතාව දන්නවා, දූෂිත චෝදනා තියෙන මිනිස්සු ඒ පැත්තට ගියේ නැත්තම්, බාරගත්තේ නැත්තම් අනිත් පැත්තෙන් බාර ගන්නවා. ඒ පැත්තේ බාර ගන්න නැති අය මේ පැත්තේ බාර ගන්නවා. දැන් මට චෝදනාවක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාරගත්තට පස්සේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයට හේතු කරන්න තමයි මේක ගෙනිච්චේ කියලා නිමල් සිරිපාලල චෝදනා කරා. අනිත් පැත්තෙන් දයාසිරිලා තිලංගල චෝදනා කරා මේක මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂයට හේතු කරන්න ගියයි කියලා. දැන් බලන්න ඒ කියපු දෙගොල්ලම හේතු වෙලා ඉවරයි. තාම මං විතරයි කෙලින් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් මං ඒ වගකීම ඉටු කරනවා.